පදවි එක අරෙන්ද ජයලල් ගෙනම දාලා තිබන නම් තවහිතයි අමාද හරගෙන මොකක් කර හණඩ ගත්තා අත්තනායකෙන් හේරත් කියලා දාළ තිබබන මහත් නොන හිතන්ඩ පුලුවන් ජාතක කතාව කතාගඩ මත්‍යවෑයන් කරන්නට ඇතිකල සංසී දෙට්ටත් තිබබ කොහොම හරි දැන් ඔබට පේනව නේද අපේ සරීරයේ දුරකතනේ යනු ඇගේ ඇතුලෙන් අප එකක් නෙමේ ද ඇතුළේ තියෙන දෙයක් වගේ එලියේ. මො අපේ හදවත අපේ හොරරහස් ඔක්කොම තියෙන්න්නේ ඒක ඇතුළේ. සමහරවිට සැමියක් ගෙදරගියාම පරිස්සම් වෙන්නේ දුරකතනට නෝන කොයි වෙලාවෙද අතතියයි. ඊලකට නෝනගේ දුරකතනය ගැන මහත්තය පරිස්සම් බඩෝ. ඇත්තටම අපි කසාද බදිනකොට පෝරුවක්කොඩ දෙන්නක් හිටියා දෙපැත්තේ දෙවෙනි මනමාලයෙක් මනමාලියෙකුත් හිටියා. ඒත් අපි හිතුවේ නෑ අපේ විවාහය මැද්දට හරන්ද්‍රකිව්ව වගේ පවුලෙත් නොවන අපිටත් අයිති නැති කෙනෙකු අහසින් කඩා වැටිලා අපේ ජීවිත සුන්නත් දූලි කරයිකය. ඒහින්දත් තරුණ දියනිවරුණි මොන හේතුවක් හින්දවත් ඔබේශරීරය විකුණන්ට එපා. විශේෂයෙන් විවාහක කාන්තාවන් මේ බොහෝම ජයටඒ අයාතින් කෙරෙනවා. මොකද මහත්තුරු මේ ගැන හොයන්නේ නැතිහින්දා. මගේකයි කිව්වේ වැහිබර පින්බර, සුවබර දවසක භයානක මාතතුෘකාවක් කියලා. අර කිව්වකවියම නැවත කියන්නම්. ඊමෝවලින් නව මිතුරන් හැඳින ගෙන මැසෙන්ජවලින් කම්සැපසුව විඳින. මේ බව තම හිමියෝ දැනගත්දා සොඳින. මරුවා සමග වාසේවිය නවා තැන. අපිට මෙහෙම තිබුණේ නෑ හරේන්ද්‍ර. ඉස්සර අපේ තිබුණේ එක ජනකවියක තියෙනවා. මගෙන් යෙදුුණු වර දක්ඇත්තන් නුඹට නෙලුම් පටක දියමෙන් නොරන්ඳන් සිතට ගොසින් ලඳ ලියේ. අලයන් දෙවුලොවට නිවන් දකින්න තුරු එක හිතමයි නොබට මේක කියන්නේ මිනිහෙක්. බිරිඳ මියගියා මොහු කියනවා මගෙන් යෙදනු වරදක් ඇත්තන් නුබට මං ඔයාට වරදක් කළේ නෑ. නෙලුම් පතක දියමෙන් නොරඳං සිතට නෙලුම් කළේ වතුර වගේ එක අමතක කරන්න. ගොසින් ලඳ ලියේ. පලයන් දෙවුලොවට උඹ දිව්‍යංගනාවක් බදිව්‍යරෝකටම පලයන්. නිවන් දකින්න තුරු එක හිතමයි නුබට ඔන්න අපේ ප්‍රේමය මොකද සිද්ධ වනේ අපේ ප්‍රේමේට. ජාතකපතේ තියෙනවා හරේන්ද්‍ර දෙසය හයවෙනි ජාතකය. උච්චිට්ටි භක්ත ජාතකය. මේකෙ තියෙන්නේ? යාචකයක් නවා හිගා කකා ගෙදරක් ඉස්සරහා වාඩි වෙනවා බට්ටිකක් ලැබෙනක. ගේ ඇතුළේ බිරිඳ කාට දෝ බත්බෙදනවා. පින්ගාන බෙදලා ඒ මිනිහට දෙනවා කණ්ඩ යාචකයා එලියඉඳන් කල්පනා කරනවා මෙයා කාප ටිකමට ලැබේ. ටිකවෙලාවකින් ඈත ඉඳලා තව මිනිහෙක්කේනවා. එත්තා කොටම බිරිඳ අරමිනිහකගේ බත් පිංගාන අරගෙන අරි අටුව ඇතුළට දාලා ඒකට අලුතෙම් බත්බෙදලා ඊළඟටාපු මිනිහට දෙරව ඊළඟටාවේ මෙයාගේ නියම ස්වාමි පුරුෂය අර අටුවේ දැම්ම අනියම් පුරුෂය සාමන්‍යෙන් ශබ්දකෝසට අනුව නියම මිනිහට කියන්නේ හාමුදුරුවනය කුලපති හොර මිනිහට කියන්නේ උපකුල්ලපති උපගොලපති අටුවේ කුලපති ආපු ගමන්ම අරබත් එක දුන්නා. හිගන්න බලන් ඉන්නවා මේ යන වැඩේ. මිනිහ බත් එක නොකා මෙහේ මතදානවා බත් එක පතුලට. එක පාර්ටයා බිරිඳගෙන් අහනවා මොකද මේ බත් එකේ යට මෙෙම හීතල වෙඩ බෑලේ. එතකොටම හිගන්න රමිනිහත් බත්දන කලන්නේ බලබල හිටිය කේන්තිගිය හිඟන්න කියනවා මේ ඔයිට කලින් එකක් කකා හිටියා මේක ඒකගේ අඩුවට තමයි ඔය දුන්නේ බත්තු යනකොට අපේ අම්මල බත්තු යන්නේ හාල්ටික දාලා මේ වගේ අල්ල දාලනනි වතුර ප්‍රමාණය මනිින්න්නේ හරේන්ද්‍ර පිරිමි ගෑනු දෙන බත් එක කණ්ඩෝන ට ඇනල බලලා මොකද ගෑනු කරන්න ඕන උඩින් අත දැමීම පිරිමි බත්ත එක ඇන බලන්ට ඕන පොයිස්්චාන්සල යට හිටියද කියලා. කොහොම හරි ඒක කියනකොටම අර බත්ක වීසි කරන මිනිහා අටුවට නැගලා අටුවෙ හිටපු උපකුලපති පාලට අරගෙන ඕහට පහර දෙනවා. පහර දෙන ගමන් බිරිදට කතාගල්ල කියනවා අදදට සමාව දෙනෝ. මේ පළවිනි වතාවනි මංගු බොව එලවන්නේ නෑ මං ඔබ තියාගන්න. මමානාචාරය හැසිරෙන්න්නෙත් නෑ. පලවෙනි අවස්ථාවනි එහෙම කියලා අරමිනිය එලවලා අරබිරිඳ දිගටම තියාගන්න. හිඟන්න කවුද දන්නවද ජාතක පොතේ උච්චිට්ටි භක්ත දෙසය හය ජාතකේ අපේ බුදුන්වහන්සේ. එයා තමයි අර ස්තෝප්වය ඉඳගෙන එක පොඩි කේලංගතියකුත් තියෙනවා. මොක දෙයා තමයි මේ කේලම කියලා මෙතඩ අවුලවල්ලා නිනිරදි කළේ. එයා හොඳටම දන්නවා එකල පිරිමි බිරිඳක් වරදක් කලාට ඇවව මරන්නේ. නැති බව මං කතාව ඉස්මතු කරන්නේ දියනිවරුණි මෑනිවරුට. උච්චිටිභක්ත ජාතකේ වගේ තම බිරිඳගේ වරදක් කතට අහුනාම නොමරණ සංස්කෘතියක් දැන්නේෑ. එක්කො නොමරයි ගෙදර ඉඳී කෑමබීම ගෙනත්දේ. හැබැයි යොහු ඉන්නේ සිතකින් නොවේ. ඔහු ඉන්නේ. ගේ කය ගැන ආදරයට නෙමෙයි දරුවෝටික රැක බලාගන්ට ඒ මහත්තයාට ඕන හින්දා. එහෙම මහත්තුරු අඩු බව සියලු නෝනාවරු දැනගත්තොත් හොඳයි හෝත්මගේ ෆෝන් එකකෝ පොන්න අපේ නිෂ්පාදකතු පාට දු මදකමේ කොම්පනනිවේදී වායිසගේ නම්බැක සයෝු කළ තිබබවා එස්සමස කල ඒති කර වැැලුවේ. අපිදහ රාමිකට යන්න වෙනමේ අවසන් විරාමේ හිතන විදිහට ඊට පස්සුව අපි දහවල් දොළහ ලංවනතුරු ධනය වලදන්නට ඉටකඩ ලැබෙන්නට ඔබට අප ඊට පේර සාකච්ඡාව නිමාවට පත් කරනවා යලිත් අප ප්‍රධාන පල්ලක මදිද්‍රරට මව අපල් ඇවිදයන පාරපුරා බොරු වලවල් බොහෝ කපාතිබෙනවා. නමුත්. ඒ වලවල් බොරු වලවල් වන්නේ ඒවා වසාති වෙන නිසා පමණයි. හැබයි අප පා තැබූ පම්මණින් අප වැටෙන්නේ ඒ වලට. කේලාම් සහ ඕපාදූප වල අවසන් ප්‍රතිඵලය බවට පත් වන්නත් ඒමයි. ඒ නිසා මේ තනා ඇතිේ බොරු වලවල් මතින් ගමන්කරද්දී අප මොන තරම් නම් ප්‍රවේශම් සහගත වන්නට අවශ්‍යද කියන වග. සඳහා මග කියාදන්නට තමයි අදා අපි අමාධාරදම සභාවට මේ මාතෘකාව යොදාගත්තේ. තවත් මිනිත්තුූ දායක පමණ කාලයක් සාකච්ඡාවේ රැන්දී සිටින්නේ එ නිසා පෙහාමුදුරණේ ඔබහන් සේට ආරාධනා කරන මේ සාකච්ඡාවට ඉතාමත් සවීමත් ඇරඹුමක් ලබා දුන්නාසයම සමාප්තිය සඳහත් සොදුසු කරුණු මතුකරදෙනමින් අත්නනාක ම මෙහරත් මහත්මමාට පෙර. ලෝකයේ සියලෝ සමාජ නාලිකා වර්ග අතීතයේ මෑත බාගේ ලොකු අර්බුදේගට පත් වනාා. ඒ තමයි පෞද්චලෙක සියල්ලුම තොරතුරු මිලියන ගානක් අන්න අයගේ අතට පත්වීම. එතකට අපිට අද පෞද්ජලික ජීවිතයක් නැතිවෙලාටයනවා අද හැමදේම් මේකට අන්තර්ගත කරනවා අපේ දරුවෝ මෙද මේකට ලොක විශ්වාසය තමද බොම සරලුවගත්තොත් රටේම ලෝකෙම ජනතාව අපව නරඹනවා දන්නවා අද පවුලේ පවුලේ කෙනෙක්ගෙවත් දුරකතනංකය මත කනේ අප ඒවත් අද අන්තර්ගතකොටගෙන තේෙන ඇති මේකට මනොහර දෙයක් ක වුණොත් සාහ අන්‍යයන් ගත්තොත්. ඔබට තේරෙනවා තියෙන භයානකකම. එතේ එය අපි පළමුුව දැනගත යුතු. ඊළඟට බොහෝදනෙක් හිතන්ඉන්න නෑ ම ෆෝර් එක තිබිච්චදේවල් ඩිලිට් කරා. නමු අවම වසී මාස හයක්. ඒ දුරකථන සමාගම සතුව, මෙශියලුමදේ අන්තර්ගතව තියෙනවා එතවට ඔබේ ස්වාමියාට ඔබේ බිරින්ඳට ඔබේ මෞපියන්ට අවශ්‍ය කෙනෙකොට අප රහස් පොලිසියට ඒගුල්ලන්ට පුළුවන් කමතියෙන්වා ලිපියක්කිඉදිරිපත් කිරීම තුලා නන්න්‍යතාවයක් පෙන්නලා. ඒ තොරතුරට සියල්ලම ගන්න මගේ පෙන්නත. අ අප හරෙන්දස පෙන්වා මතක් කලා හාමුදුරි අත්විධීම එක්ක ඔය කෞංශලින් වලට උපදේශන සේවයටසාහභාගි වෙනකොට අපිට පේනවා ඇතැම් බෙරිින්දවේවා ස්වාමියාවේවා. ඇත මවපියවේවා මාගල් වගේ අර තුරතුරම මේ බලන්න අ අපේ ස කිව්වවෙ කරයට මැත්ත එකනේ ඒක ඔප්පු කරල පෙන්න්න නොම මටකවත් මෙහෙම කියල නෑ මට කවදාවත් මෙ මෙස්සෙමස එකක් එෙවෙල නෑමි බලන්න මේ මිනිහෙකුට මේ කාන්තාවකට මී කියීල තින දවල් කියලා බුරුතු පිටින් පෙන්නනවා. ඇති එනිසා අ මේම අහුබෝධයෙන්මි අපි අත්හාාරිමූ. පෙන්වල දෙන්නේ. ඊළඟට දෙවිනිව අපි මගේ පින්මත දැම සාකච්ඡාවන් ටක් අප කොටුව කියනෙ උත්සාහ කලා අප උත්සාහ කලා පවුල කියන ඒකයට. ඇතිනොත් විවාහය කියන ඒකයට මහා සබද්ධිවාාරයක් තියද්දී අපි විශය පතයන්වල ශාලද වෙන ම පින්වති විශවිද්‍යල ශේත්‍රයේ පෝ පෙසල අපි හැමත් සේත්‍රේ එැයි මේදන් මතින්ට ගත්ත මික දැනෙන නිසා. මේක දැන නොද අහහි න්න ක ට හිතන්න පුළම් අරවතිය නො මේ තියන කොච්චරද තියවාද කියලා. නමුත් ම මුහොත්තේ අප පවුල අප අඩිතාලම. එනිසා අපි අපි දන්නවා විවාහය අපිට බලින්දීපු දෙයක් බව. අපි සැබෑලෙසම සහේ ටැන්නාවේ. ඒකාලේ ඔය සහතික පතක් තිබ්බෙ නැහැ. ය සහතිකයේ ආවේ අර්ථවිග්‍රහ කරනවා අප සමාජවිද්‍යානයෝ පවුල ඉඩම් ටික බෙදීෑමට කියලා. ඒ දම්මලා අයිතිය ත අහුරු කරලා ඉට පසසි දරුවට බාලපුතාටගේ ඇයි එතිරිටික ලැබෙන්න්නඇර ඒ එතිෙන්දි සටහන් කරලා තියෙනවා මෙන්න මේ උප්පැන්නේ තාත්තා ඉන්නවා ඒ තාත්තට අයිති දෙයක් තියෙනවනම් මේ දරුවන්ට ලැබිය යුතුයි කියල තාත් තාතර තාත්ත කියෙන මනුෂ්‍යකදී එනවා ඔබට දේරෙනවාඒ තාත්තද නැද්ද කතන්දර එන උපැන්නේ ඉන්නවනම් ඒඒයාගේෙද මේක ලැබෙනවාගෙනෙකරේ යන්නේ බ ේෙනවා ති බොහම ඉල්ලට සරන්නණ කාඩ නාවතමයි. අප මෙතන මේ විවාහය තුළ ඉන්නකොට බැඩීම බැඳෙනවාගේ එක හරියට කරන්න. අද අපේ බිත්තික ගහන්නම නැති විවාසාතිකගේ. ඉස්සර මංගලම් කියලා ගහල තිබුණවා අද ගහන්නම අනි ොක්කම සාතිකට දයෙනවා බණ විවාසාතික තියනවාටක ඒක ගහන්න එක ගහනව වන්න එම රාම කරල තිබන මංගහිතන්නේ කීපවතක්ම පො වේ හලා වෙනකොට කෑලින් නෑ එම තිය නොගතියන්ගෙන්වා වැඩේ දෙඥන්ගේල අර වෙන සාහතික ඒකන් ලයිසන් එක වාහනවල බලම තියෙන පොත් ඔවවා කඩයෝවතියෙ. යනො වන්දි නඩුදාන්ඩ ඒක තියාගෙන ඉන්නේ. එනිසා දැන් අපි හරියට බැඳිමුම්. සැබෑ බැඳීම. සැබෑ බැඳීම තියන්නේෙ ස්නේහත් එක්ක. නැත්තම් මගේ පින්වත මේ බැඳීම තියෙන්නේෙ රූපවලට සත්තු වගේ. මේ පැහැදිලි කරන සත්තු. සත්තුන්ට කියනෙ ඇඟ අපි ගෑනෙ ගෑනු සතා එතන වයිෆ් නෑ බිරිඳ නෑ. පිරිමි සතා එතන පුරුෂය නෑ මහත්වය නෑ ඒම කෙනෙක් නෑ ඒ ගෑනුෂ්‍යතාහ පිරිමි සතා එකතු වේ ඇංගවල් වටේඒ කාලෙට එකතුන ඊට පස්සයහෙමික් නෑ මහත්තයකමක් නෑ බිරිඳකක් නෑ ඔට තේරනොත් ඊළඟට දරුවන්ට අම්මපච්චි කියලෙක් නෑ අම පච්චට දරර්ුව කියලෙකක් නෑ බලාගන්නවා පොඩිකාල කෑමටි එකක් අවනවා ඒටකරනවා ඉට පසය අනල කොටලා අයින් කරනවා ඊළට දුව. අත් මබ පපුතා මෙම සම්බන්ධ වෙනවා අද මේ අපි කතාකරන මාතෘකා අවෝස්්‍යෝපට පේවා මොනතරම් භානකව දරු මව්පියත් මේම නැතිවෙලාද කියලා ඊට පසි ස්වයම්පුරුෂය බිරිඳ නෑ එතන ඉන්නදැන් ඒවාගේ තිරිස වගේ තත්වට පත්වෙනවාද කියෙන ප්‍රශ්නෑමේ යහන්නන්නේ අර වයිගෙන්ටතු යුතුකම්ටික පපුරුෂයගෙන්ට ුතුකම්ටික මොක්න්නන්නේ එතන සෙනෙහසනෑ ඒකයිමගේ පෙන්වා දෙන්නේ නිසා ජීවිතයක් අපිට ඕනේ මේ අපි කතා කරන ජීවිතයක් ගැන ජීවිතයගේනක තියෙ සෙනහසත් එක් සෙනනිහස නැතිතැන මරක්යි බැඳදල න්නවා. බැන්දලයිඉන්නවා හැබේ ඔෆිසි එකක් කනෙ එකක් බැඳදිල ඉන්නවා. ඒ එම බැදදිලයි න්න එත මෙන්න මේ රටාව දේරුන්ගන්නනතර බැඳල්ල හිටියට මදී බැඳෙන්න්න ඕන එස්සනේ හස පෙන්න්න.